මේ ගිවිසුමේ තියෙන මහා භයානක අනිත් කතන්දරය තමයි කෙරවැල පිටිය විතරක් නෙමෙයි ඒ අවට තියෙන කැලණිතිස්ස සහ අනෙකුත් සියලුම ඩීසල් බලාගාර අනාගතයේදී මේ LNG බලාගාර බවට පත් කරනකොට මේ ඇමරිකානු සමාගමේ ඒකාධිකාරයට නතු වෙලා ඒගොල්ලන්ගේ මොනෝපොලිය යටතේ තියෙන සමාගමෙන් තමයි ලංකාව හැමතැනටම LNG මිලදී ගන්න සිද්ධ වෙන්නේ මේක මේ හොර රහසේම අත්සන් කරලා බාර දීලා තියෙන්නේ ඇමරිකානු සමාගමට දැන් සමහර ඇමතිවරු දන්නේ නැහැ කියන ඒගොල්ල බබාලා මං එතුමාගේ බිල්ලෝ මැවීම ඕක මං හිතන්නේ මෙතුමා ලිතාම දක්ෂයි කලින්ම MCC අත්සන් කරනවා කිව්වා දිත්තපුර ඇසියෝ හින්ද MCC අත්සන් කරනකම් බලාගෙන හිටියා ඒව සිදු වුණේ ඊට පස්සේ මෙතුමල්ලා අපි චීන ගැති කිව්වා අද ඇමරිකා ගැති කියනවා ලෝකේ එක පැත්තකින් වෛරසයක් එක්ක සටන් කරනවා අනිත් පැත්තෙන් ආර්ථිකමය ගැටලුවක් තියෙනවා අපේ රටේ දෙවණියට වැඩියෙන්ම ඩොලර් ඈර්නින්ග්ස් වෙන සංචාරක ව්‍යාපාර මේක සම්පූර්ණයෙන් අපිට නැති වෙලා තියෙනවා සෑම අවුරුද්දකම 120 ගානේ වැඩි වෙගෙන ගිහිපු සංචාරක ව්‍යාපාරය 140කින් 2019 කඩාගෙන වැටුනේ ලෝක අර්බුදයක් තිබිලා නේ ඔව් 2009 යුද්ධය වුණාන් පස්සේ අවුරුද්දෙන් අවුරුද්ද සංචාර කර්මාන්තය වැඩි වුණා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය වෙනකන් 2015 16 17 18 අවුරුදු වල වැඩි වුණේ නැද්ද? ඔබතුමාට දැන් කියපු එක තේරුන්නේ නැහැ. මට හොඳට තේරෙනවා. මං ගරුවන්තුමා කිව්වේ 2009 ඉඳන් සෑම වර්ෂයකම 120. මං කිව්වේ නැහැ 2015 ඉඳන් 2019 වැඩි වුණේ නැහැ කිව්වේ නැහැ. ඔබතුමා ඉස්සෙල්ලා කියන දේ තේරුම් ගන්න. නෑ 2019 අකාර්යක්ෂම කළමනාකරණ නිසා නෙමෙයි පාස්කු ඉරුදා බෝම්බ ප්‍රහාරය. ඔව් ඒකද? ඒකද? පාස්කු ඉරුදා ප්‍රහාරය මොකද වුණේ කියලා රටේ ජනතාව දන්නවනේ. බුද්ධිංශ වාර්තා 93ක් තියෙද්දි බෝම්බ ගහපු එක ඒක අකාර්යක්ෂම කළමනාකරණේ නෙවෙයි නම් මොකද්ද? හරි හරි. දැන් ළඟ ළඟ හැදෙන ඊළඟ කෙටුම්පත මහා ත්‍රිනිකායික මහා සංඝ වහන්සේලා විරුද්ධ වෙද්දී ත්‍රිපිටක පනත් කෙටුම්පත. ඒක හරහා බෞද්ධ ශාසනයටත් අත තියන්න යනවා. අවසන් වශයෙන් බුද්ධ ශාසනයටත් ඔබතුමන්ලා අත තියන්න යනවා කියලා චෝදනාවක් තියෙනවා. මේ රටේ බුද්ධාගමේ විශේෂයෙන්ම අපේ ආගමට කළ හැකි උපරිම සේවය සහ ඒ ආරක්ෂා කිරීමට ගත්ත හැම ක්‍රියාමාර්ගයක්ම ගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඒ කාලේ ඉඳලා. අපි දැක්කා ඔබතුමාලා නියෝජනය කරපු ඔබතුමාලා දෙපළම නියෝජනය කරපු ආණ්ඩුව තුල අපි දැක්කා ගරුතර මහා සංඝරත්නයට ඇති වෙච්ච ඉරණම. එතකොට ගරුතර මහා සංඝරත්නයට ඊළඟට වෙනත් ආගමික නායකයන්ට පහත් විදිහේ දේශපාලන විවේචන එල්ල කරද්දී ඒ ආණ්ඩුවේ හිටපු නියෝජිතයන් හැටියට අද මේ ආකාරයට මිත්‍යා මත පැතිරීම සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. දැන් තව නිමේෂ් තව කියන්න ගියොත් ගොඩක් තියෙනවා. මේගොල්ලන් මේ වස්සේ ඩීල් ලං හොදර යනවා. අද චෝදනා එල්ල වෙච්ච ඇමතිවරු හිරගෙදර ඉන්නේ. එදා රිෂාඩ් බදුරු දීන්ලට චෝදනා එල්ල වුණා. එතුමාලා හිරගෙදර ඉන්නේ. ලංකාවේ සාමයෙන් හිටිය අපි කිසිම බයක් තිබුණේ නැහැ. ලේවැගිරින් තිබ්බේ නැහැ. හැබැයි මේ බය ඇති කරේ කවුද? 2019 ඔබතුමාලගේ කාලේ බෝම්බ ගහපු දවසේ බලය දුන්නේ මිනිස්සු ඕගොල්ලන්ට. බලය දුන්නේ ඒකනේ ඕගොල්ලන්ට. දැන් ඇමරිකානේ දැන් බලය ගත්තනම් නායි හදන්න එපා. හැබැයි අපි රටක් විදියට අපි ඉදිරියට යන එක මෙතුමාලට නවත්තන්න බෑ. අපි වැක්සින් ටික දෙනවා. ඒ වගේම නැවත වතාවක් අධ්‍යාපනයේ මේ අවශ්‍ය පහසුකම් ලබා දීලා අපි රට ඉදිරියට ගේන එක කටයුතු කරනවා.